හිතවත් සහෝදර සහෝදරියනි, සෑම වසරකම අලුපදාදා දින අපගේ සම්බන්ධය ගැන මතක් කර ගැනීමට අපට කදිම අවස්ථාවක් ලබා දී ඇත. ඔබ දූවිලි වන අතර ඔබ දූවිලි වෙත ආපසු යනු ඇත. පසුතැවිලි වී සුභාරංචිය විශ්වාස කරන් කියා අප විසා කම්පනයට ලක් කර මතක් කිරීමක් අලුබදාදා දිනයේදී සිදු කෙරේ. අපගේ නරණ මත අලු ගෑමෙන් අපට විමුක්තිය අවශ්‍ය බව පිළිගෙන පාපයෙන් හා පාපකාරී ජීවිතයෙන් මිදීමේ පාස්කු මහිමය කරා අප යන ගමන අලුබදාදා දිනයේදී ආරම්භ කරමු. ඔව්, මාගේ ආදරණීය සහෝදර සහෝදරියනි, අලු අපගේ පෞකාර ජීවිතය සහ පවිත්‍ර කිරීම මෙන්ම ඒ සඳහා වන අවශ්‍යතාවය සංකේතවත් කරයි. ඒ වගේම අලු අපේ මරණයේ සංකේතයක්. මිනිස් ජීවිතයේ දුර්වල හා බිඳෙන සුළු ස්වභාවයේ සංකේතයක් අලු. සතාරිකය යනු අපගේ වැරදි සහ ලැජ්ජාව අපට මතක් කර දෙන අමිහිරි දෙයක් හෝ එවැනි කාලයක් නොව සතුට හා විමුක්තිය කරා අපව ගමන් කරවන කාලයක්. එම නිසා එය ජීවිත කාලය පුරාම සතාරික කාලය ගමන් කරන අතර සතාරික සමයට පමණක් සීමා නොවේ. අරුම තරමේ අද සිට අපේ නළලේ අලු තවරණ අවස්ථාවේ ඉඳන් අපි අපේ ජීවිතය ගැන මෙනෙහි කිරීමට ආවර්ජනය කිරීමට පටන් ගනිමු. මගේ නළල මත මේ අලුත් තවරණ දිනේ පටන් ඇත්තටම මම අලු හෝ දූවිලි බවට පත්වන කාලය අතර මම කුමක්ද කරන්න යන්නේ ගැන මතක් සිතා බලමු. අපගේ නළල් මත ඇති අලු අපේ ජීවිතවල දිවුකාලීන සිත් හැරීමක් ඉල්ලා සිටි. අද අපි සාතන් සහ උගේ සියලු ක්‍රියා අත්හැර ශුද්ධවත් කමින් දෙවියන් වහන්සේ වෙතට හැරෙන බවට දුන් බෞද්ධිස්ම පොරොන්දුවත් අද අපි මතක් කර ගනිමු. නිරාහාරව සිටීම, යාඥා කිරීම සහ දානීය දීම යන මාර්ග තුන ඔස්සේ ජීවිතයේ සුද්ධවත් භාවය කරා යන මාර්ගයට යාළ යුතු බව අද අලුබදාදා කියවීම තුළින් අපි ඉගෙන ගන්නෙමු. නිරාහාරව සිටීම, යාඥා කිරීම සහ දානීය දීම මගින් කරුණාව, පාරිශුද්ධත්වය, අවංකකම, ආදරය, සමාව දීම සහ දිව්‍ය වහන්සේගේ අනුකම්පාව ලැබීම වැනි සුභාරංචි වටිනාකම් අප තුළ වර්ධනය කිරීමට අවශ්‍ය මගපාදා දෙයි. අද අපි ඒ වගේම අලු මගින් අල්පේච්ඡ ජීවිතයක් ගත කළ යුතු බවටත් අපට මතක් කිරීමක් කෙරේ. සකසුරුවම් සහ අරපිරිමැස්මේ ජීවිතයක් අතිරික්ත අනවශ්‍ය සියල්ල ප්‍රතික්ෂේප කර සරලව ගත කරන ජීවිතයක්. සතාරික සමයේ අපගේ අවධානය අධික පරිභෝජනවාදයෙන් බැහැර වී දවසට පමණක් සෑහෙන දේවල් වලින් ප්‍රමාණවත් සෑහීමට පත්වන
ජීවිතයකට යොම වීමට අලුබදාදා අපට ආරාධනා කරයි. අද අපි අපේ අභ්‍යන්තර මනස පිරිසිදු කිරීමක් සඳහාද කැඳවනු ලැබේ. අප තුළ ඇති විදසකයන් අපව වරප්‍රසාදී ජීවිතයෙන් ඈත් කර සැබෑ නිදහසින් අපව ඈත් කරන දේවල් වලින් මේ සතාරිකයේදී අප නිදහස් විය යුතුය. සතාරිකය එක් දවසකට අලුතැවරීමෙන් පමණක් සීමා නොවේ. එය ජීවිතයේ වඩා බැරෑරුම් දේවල් ගැන සිතන බරපතල කාලයක්. පසුතැවීම යනු මා අන් අය සමග සහ සමස්ත මැවිල්ල සමග මගේ සම්බන්ධතා ගොඩනගා ගන්නේ කෙසේදැයි යන්න සිතා බැලීමට මතක් කරන සංසිද්ධියක්. ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අපෙන් අසන පරිදි අපි අපේ පොදු නිවස වන පෘථුවිය ගැන සැලකිලිමත් වී ඇත්තේ කෙසේද? බහුජාතික ව්‍යාපාරික සමාගම් කීපයක් ආත්මාර්ථකාමීත්වය පදනම් කරගෙන ලෝකයේ පරිසරය විනාශ කරන අතර ගම් වතුර, කොරෝනා වෛරස් වදුරු වැනි දේවල් වලින් අපගේ මුළු ජීවිත කාලයම කාලකන්නි බවට පත් වේ. මනුෂ්‍යත්වයට එරෙහිව පරිසර විනාශයට එරෙහිව මම කුමක් කරන්නේද? වසවිසයෙන් තොර ලෝකය ගැන අපේ මතු පරම්පරාවන් අසන ප්‍රශ්නවලට අප පිළිතුරු දෙන්නේ කෙසේද? අප ජීවිතයේ සුදුවත්කම නැවිල්ල කෙරෙහි අපේ ආකල්පය වෙනස් කිරීමට බලපානවාද? සාර්ථ ෆ්‍රැන්සිස් වගේ අපිටත් නැවිල්ලේ හැම අංගයක්ම දිවන් වහන්සේගේ නිර්මාණයන්. මගේ සහෝදරයා, මගේ සහෝදරිය කියා අමතන්න පුළුවන්ද? මෙය ඇත්ත වශයෙන්ම සැබෑ පසුතැවිල්ලකි. මෙයා කුල්පා, එවත් මාගේ වරදින්නේ යන වදන හුදු ජනවන්දනාවේ යෙදෙන වදනක් පමණක් නොවිය යුතුය. අලුබදාදා සඳහා වන සුභාරංචිය ගැඹුරු අව්‍යාජ භාවයක් සඳහා අපිව කැඳවයි. නිර්භීතව සොයන් දැනුවත් වීමකින් අපව යක්ෂ පරීක්ෂාවට පොළඹවන දේවල් ගැන අවංක වීම, අපි වටිනා දේ සහ අප නොසලකා හරින දේ ගැන අපගේ ජීවිත පවතන දේ ගවේෂණය කිරීම ගැන සත්‍යවාදී විය යුතු බව අද දින කියවීම විශේෂයෙන් සුභාරංචිය අපට මතක් කර දෙනවා. අද අප සමන් දුන් මතයුතුමාගේ සුවිශේෂයේ ජෙසුස් වහන්සේගේ වචන තුළින් අප මතක් කර දෙන්නේ අපගේ අභ්‍යන්තරය ජීවිතය දෙවියන් වහන්සේ වැඩ කරන ස්ථානය බවයි. අපගේ පියාණන් වහන්සේ රහසින් අපව දකින ස්ථානය අපේ අභ්‍යන්තර ජීවිතයයි. දෙවියන් වහන්සේට අපේ අභ්‍යන්තර ජීවිතය රහසක් නොවේ. පසුතැවිලි වීම ආරම්භ වන්නේ අප මෙම රහස්වලට මුහුණ දෙන ස්ථානයේ සිටය. ලැජ්ජාව නිසා නොව අපගේ රහසිගත පව් අභිබවා ඉන්න ඔබට නව ජීවිතයකට යාමට ඇති ආශාව නිසා මේ චතාජික කාලය අපට අපේ ජීවිත අභ්‍යන්තරයෙන් පිරිසිදු කර ගැනීමට ආරාධනා කරයි. නිරාහාරව සිටීමට පටන් ගැනීම, අලුබදාදා සිට යාඥා කිරීම සහ දානය දීම චතාරික කාලයේ චතාරික ක්‍රියා දිගටම කරගෙන යාමට අවශ්‍ය වේ. එය චතාරිකයෙන් අවසන් නොවී නිදහස සහ ප්‍රීතිය කරා අප යවන ගමනේ කොටසක් කර ගැනීම අත්‍යවශ්‍යයි. අලුබදාදා දිනය අපෙන් ඉල්ලා සිටින්නේ අපේ සියලු මවාගත් ශුද්ධවත්කම් අතහැර
අප අව්‍යාජ අධ්‍යාත්මිකත්වයක් කරා වර්ධනය වී හැකි පරිදි අපගේ ජීවිතය ගැන මෙනෙහි කිරීමටයි. අපි අපේ ජීවිතයේ නිවැරදි කරගත යුතු දේවල් වෙත අපි ගමන් කරමු. අපගේ ආත්මය පෝෂණය කිරීමට අමතක නොකරමු. පාපොච්චාරණය වෙත යාම ගැන සලකා බලන්න. පාපොච්චාරණයට යාමට ලැජ්ජා නොවන්න. මන්ද ගරු පියතුමන්ලා නිසකවම ඔබට වඩා ඉතා දරුණු පව්වලට සවන් දී ඇති අතර සමාව දීමේ වචන උච්චාරණය කිරීමට විසු වහන්සේගේ සමාව ලබා දීමටත් ගරු පියතුමන්ලා ඉතා ආශාවෙන් පසු වෙති. අපි යාඥා කරමු. අප ආදරණීය දෙවිපියාණනි, ඔබ වහන්සේගේ කරුණාවට බොහෝත්මත්ම අපි ස්තුතිවන්ත වෙමු. ඔබ වහන්සේ අප කෙරෙහි දක්වන සැලකිල්ල සහ ආදරය අපි පිළිගන්නෙමු. පසුතැවිලි වී සුභාරංචිය විශ්වාස කිරීමට අපට උපකාර කළ මැනව. අපගේ පෞකාරකම් දැන ඒවා ජය ගැනීමට අපගේ නළලේ ඇති අලු උපකාර වේවා. ආමෙන්.